ක් හටෙන් අධහන පොත්තිකාශය සමගින් මම දනුෂ්ක බ්ඩාර. මම දිනුෂික ප්‍රබෝධ ප්‍රතිමින් මවධහනය යොමුකරපු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සියලු පාසල් විවෘතයි වර්ජනය අසාර්ථකයි කිසම උත්තුදවසනයක් පාසල නොපැත්වීමේ තත්ත්වයක් අපිට හඳ කඩ ලබෙන්න මීතිපති උපදෙස් ලැබෙනතෙක් රතු පස්වෙල නැටුව කල්යයි. ඇගල්ලේ ලක්ෂ දෙක පවසු නිවන ව්‍යාපතියක වැඩ ඇරවෙයි. මැලේසියාවේ හිටපු නායකයා සියලු චෝදනාවලට වැරදිකරුවයි. තිවේන පුරා පාසල් සාමාන්‍ය පරිදි පවැත්වෙන බව අපවාර්තාකරුවන් පවසනවා. ෘෘය සමි කිහිපයක්නුම් වැඩර්ජනයක නිරතවන බව පැවසූද. තිවනේ සියරුම පාසල් අද දිනේ විියෘත පවතිනවා. අද දිනේ දී පාසල් පැවැත්වෙන්නේ නැති බවට ෘර්තිය සමිතියක් මෙන්ම ඇතැම් මාධ්‍ය අතනද අසත්්‍ය ප්‍රචාර ගෙන ගිය. ඒත් අධ්‍යපන අමාත්‍යයක් කියල විාජ්කාය වසමහතා දිගෙන් දිගටම අවධාරණය කළේ අද දිනේදී කිසිදු පාසලක් වසා දමන්නේ නැති බයි. සුපරුතු පරිදිී දිවයින සියලුම පාසල් ්‍යවෘර්තව තබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළා. එයනුව අද දිනේ කිසිදු පාසලක් වසාදමා නැති බව දිවන්න පුරා අප වාර්තාකරුවන්ඩ තහවුරු කළා. එකල පිලම ගහනට ක පාගම ඩි දකුණේ පාසල් සියල්ලම වෘතව තිබෙන අතර එම ොතුරු අප ර්තාකරුවන්ගේ කැමර කාචන්නේ සටහන් වනේ මේ අයුරේ මෙ අතර වතුකරයේ සියලුම පසල් සාමාන්න්‍ය පරිදිී පැවැත්වෙනවා. කඩක්පල් කාරීගේ වැඩවර්ජනය මුළුමනින්ම අසාර්ථක වූ බව ගුරු සගම් ප්‍රකාශ කරනවා. වතුකරේ කිසිදූ ගුරු ෘතිියය සමිතියක් සහයෝගේ දැක්කවුවේ නැති බව අධ්‍යාපන සමාජ සම්මේලනේ එල්ලේකම් සංකර මනිමවන්නන් මහතා ප්‍රකාශ කලා අද මතුකර සේ ගර ගර ේද දුර ේල සේද න ද තුකර පසල් ි පත්ත. තුර මද පලාතේ සියලු පසල්ද ්‍යෘර්තව පවතිනවා. සුපෘරදු පරිදිී පාසල් බස්රත සහ වෑන්වත ධවනේ යොදවාතිබූ ආකාරයයි දැකගත හැකිවනේ. උදැස්සනින්ම පාසල් විත පැමිණ ගරුවරුන් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ආකාරය අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරින්. දදින කිසිම උත්කව වසනයක් පසල නො පැත්වීමේ තත්වයයක් අපිටන් දකිට ලබෙන්න අපේ දරුණු අපි පාසල්ට රැෙනවා මීටත් මේ උසස් පෙල් මයිගේ සාමන්්‍ය පෙල් මන්ගේ විාහ කට උු තිෙන්නේ මනංගයන ගරුවරු තමන්ගේ දේශාලන අරමුණත් තියෙන ඒවා දේශපාලන වශය විස ගන්න මේ ලමයි මේකටැේට ග්ඩි පත් ලමන්ගේ පැත්තිද සාධරනයක්ක්කනව ගති සහට සක්කුණත් පඩුවකර වා ගරයි අපි කතාාවනේ එම කියල්. ගරවා ද වා. විත්ීන් ගුරුරු හමර ඇ. බස්නහිර පලාතී සියලුම පාසල්වල කටයුතු සාමන්‍ය පරිදිී සිදුකරෙන ආකාරය අපට දැකගත හැකි වන. දරුවන් සහ ගොරුවරුන් පාසල් වෙත පැමිණියේ මේ ආකාරයේ. උතුරේ පාසල් වල අධ්‍යාපන කටයුතු කිසිදු අඩුවකින් තොරව සිදුකරෙන ආකාරය දැකගත හැකි වුණා. පාසල් සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීමේද කිසිදු අඩුවක් දක්නට ලැබුණේ නැහැ උතුතරේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු මේ වන විටත් සාමාන්‍ය පරිදි සිදුකෙරමින් පවතිනවා. නැගිහිර පලාාතී සියලුම පාසල් වි්‍යෘත කර තිබුණේ මේ ආකාරයෙන්. ගරුවවරුන් සහ සිසුන් සුපුරුදු පරිදිී පාසල් වෙත පැමිණියේ මෙසෙයි. මධ්‍යම පලාතයේ විදුහල්පතිවරුන් සහ ගොරුවරුන් ප්‍රකාශ කළේ කඩාක් කපල් කාරීන්ගේ වර්ජන ක්‍රියාමාර්ගයන්ට තමන් එක් නොවූ බවයි එම පලාතේ ගුරුවරුන් සහ සිසුන් සුපුරුදු පරිදිී පසල් පැමිනිා අද මාධ්‍යෝලින් කිවේදනය කරලා තියෙනවා පඩවත් ජනග එයවනත් අපට කිසිම සංගධනයකින් ුතුවල් පස සංගානය ගුර සංගධානයකින් දැනුන්දේලන ලිතෝෝ පගකීමක් ගන්ඩ. අප මේ පෙඩිදිනෙ කදන වැඩට විතින්නේ. සාමාන්‍ය පී ඉස්කොලවැට ගැෙන කෙනවා. එ සාමාන්ධ්‍ය පරිදි කට සිදෝල යනවා හැට අට පන සතක් අල ඔයවාදී තර සඳහා ර්තා කළති සි ධනවී වහකසියේ දහන්නම ඒ නදන කැවිදන ද. කඩාකපල් කාරීගේ ලෙඩනිවාඩු ක්‍රියාමාර්ගයට අධ්‍යාපන ෘතිය ප්‍රජාව එක් නොවූ බව, වැඩවර්ජනය අසාර්ථකවීම තුළින් පෙනීියන්නේ ඇයි රජ්‍යාමාත්‍ය අජත්වී පෙරරාමහතා පෙන්වා දෙනවා. ඩාරගම දම විද්‍යායි ගුරුවරුන්ගේ පමිණීම තත්වේ සාමාන්‍ය දිනකද පැමිණීමට වඩ පැමිීම හොඳයි ම මක්කණ විද්‍යාලක විද්‍යාක කිය වනදා පමිණින්න ප්‍රමාණයම. ඒආකාරයෙම අදත් පැමිල්ලති. එනිසාමේ නමට සීමවෙච්ච ගෘතිය සමිති කප්පන්ගන්න වගේ තර්ජනය කරලා අධ්‍යාපන ශේත්‍රය අවුල් කරන්න මේ කරන වැඩපිළිවල සම්පූර්නයම අසාර්ථක වෙලා තිනවා. මෙ අතර පාසල් ආපනු ශාලාද කිසිද බලපැමකට යටත් නොී අද දිනේදී ව්‍යෘත්තකිරීමට පියවරකත් බව. අපන ශාලා හිමියන්ගේ සංගමය පසනවා. පාපන ශ ම පිල් සිටන ොඩම බලපෑමෝ ජාත්ත නැතුව ආපනශාලා විරත්ව බන්නවන පැහදිල්ලෙම ලළමයිට සේවා සපයන එ ගුබෞතුන්ට සේවා සපයන්න විදරපතුන ේවාස සයන්නන සේ ව හ තුකරොත් න ලමන්ට සේවා සැියන හැරු ඔබට පැහදිල්ලසම ටෙන්ඩර පටිපට ල්ලංගගේ ීම අඇ ෝද ැ පුල. පාසල් වසාදමීමට කඩාකපල් කාරීන් ගත් උත්සාහ අසාර්ථක වූ බව, අධ්‍යාපනමාත්‍යය අකිල රාජකාරයව සම්හතා ප්‍රකාශ කරනවා. අද පැත්වූ ෘතිය සමිති ක්‍රියාමාර්ග අතිශයෙන්ම අසාර්ථකයි කියලා මේ අවස්ථායි කියන්න ඕනේ. විශේෂයෙන්ම සියලුම පාසල් අද ක්‍රියාත්මක වුණා සමහර ප්‍රදේශවල අපිට දැනගන් ලැබුණ සමහර නිලධාරින්ගේ බලපැෑම්. තිබුණ කියල මේ පාසැල් වල ක්‍රාකාරිත්්‍යය අඩ පනරලෙ පිල් බඳව පැමිල්ලි රාසියක්ක අපිට ලැබලතියනවා මේ ඉල්ලි අසාධාරණ ඉල්ලීමක් විශේෂයම පසුගේ අවුදු විසි හතර පුරාම අධ්‍යාපන ශේත්‍රයේ හිටපු බොහෝ අයට අසාාරණ ගංගලට පත් වනා. ඒවගේ විදුහල්පවර ගරුවරු දනගැස්සේව මේ විධ ටිතුගම්. මේගොල්ලන්ට ඒ සාධාන ෂ්ටකිරීම අධ්‍යාප නැමතිවර වශයෙන් මගේ වක්කීම. විදිමත් නිලධානින් පත් කරල ඒ කමිටු මගින් ඔවුන්ට හිමිය වුතු අයිතිවාසිකම ලබදීමම පමණ අපි කරලාතින්. තමන්ගේම ශේත්‍රයේ තමන්ගේම නිලධානට සාධානයක් ෂ්්‍ර කරනකොට ඒ සඳහා විරුද්ධ වෙනවාන මංහිතන් ඒ ෘත්තිය සමති ීණයක් නෙවේ වෙනත් ්‍යායිපත්‍රක ගමන්කිරීමක් ලෙසයි අපි දකිින්. අබහව ප්‍රප්ත ප්‍රවී නවාතිවේදී චාමර ලක්ෂාන් කුමාර මහතාගේ දේහයට ජනාතිපතිතුමා අවසන් ගෞරව දැක්කුවා. සිලුමින හා රැස පුවත් පත්හි ප්‍රධහනකතරු ප්‍රී නමාතිවේදී, අභහව ප්‍රප්ත චාමර ලක්ෂාන් කුමර මහතාගේ දේහය තැන්පත් කර ඇති මතුගම ඇතුළත් මුදලි ගම පිහිටි ඒ මහතාගේ නිවස වෙත කියය ජනාධිපති මෛත්‍රීපාල සිරසන බැතිතුමා දේහයට අවසන් ගෞරවදක්ුවා. ඒ මහතාගේ බිරින්ත සහ කුඩා පුතනුවන් වෙත පවුලේ ඥාතීන්් වෙත ජනාධිපතිතුමා සිය සාතිශය සංගවේගය පාල කර සිටියා. ප්‍රවීණ මාධ්‍යවේදී අභහව ප්‍රාප්ත, චාමර ලක්ෂාන් කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නීමිතයි. උතුර පලාතේ සලම පොලිෂ්ණලධාරන්ගේ නිවාඩු ඉදිරිසාති දෙක තුළ අවලංගු කරති වෙනවා. පසුගේ සමයේ ආවා කල්්‍යිය ඇතුළු විද කණ්ඩෑම් සිදු කළ අපරාධ සම්බන්ධයෙන් අවදානයම කරමින් එම සකරුවන් කඩනමින් අත්අඩංගොර ගැනීම සඳහා මෙම පියවර ගත් බ තුරු පලාතභර නෝජ ොිස්පතිවයා සඳහන් කරනවා. මාවනල්ල අරනායක සහ රපුක්ඛ යන මැතිවරට කොට්ට හසවල දහස් සංඛ්‍යාතය ජනතාවකට පානිය ජලිය සැපේන ජලව්‍යපෘතියක් සඳහා ගිවිසුම් අත්සන්කෙරුණා. මෙය පසුගේ රජ්‍ය සමයේ හත් අට වතාවක්ම මුල් ගල තබා වැඩ ආරම්භ නොකළ ව්‍යාපෘතියක් වීම විශිෂත්වයක්. නිෙදලන්ත ආධාරයට තේ ක්‍රියත්මක කෙරෙන මෙම ජලව්‍යපෘතිය සඳහා වන ගිවිසුමට අත්සන් ැබුණ මුදල්ල මාත්‍යන් ශී. මහමාර්ගහා මාර්ග සංවර්ධනමාත්‍ය කබීරු හශීම්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවර නගරික සංවර්ධන හා ජල සම්පාධන අමාත්‍ය රෞ් හකී යන මහත්තුරන් සහ ශ්‍රීලංකාවේ නිෙදලන් තානාාපතිනි ඩෝනිවඩ් මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගිවිසුම අත්සන්කිරීමෙන් පසුව අදහස්තැකූ අමාත්‍ය කබීර්හශීම් මහතාකියා සිටියේ පසුකය රජයටතේ මෙම ව්‍යපෘතිය සිදුකරන බවට බොරු පොරොදු දෙමින් හත්තට වතාවක්ම ඊට මුල් කල තැබූ බවයි. අනිය ජල පාස්ගම් ලබාදීම ලොකුම ව්‍යාපෘතිය කෝටි එක්දස් පපන්සියකට අධික මුදලක් වෙන් කරමින් නිෙදර්ලාන්තය රජය විසින් ඩබා දෙන සහන පොලියේ අය වැර සරහනක් අයට थේ අද සැබෑවෙන්ම ක්‍රියාත්ම කරන්න අපි සූදාන මෙම ව්‍යාපෘතියට පහුගිය රජය මුල්ගල් අටක් පවිතර තිබ්බා දල සම්පාදන යටතේ ඇමතිවරු තුන් අහතර දෙනෙක්ම ගහිල්ල මුල්ගල් තිබා ඒත් එක කරේනෑ මේවරගරු රවහකි මැත්තුමා අපේ ගරු ග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මැත්මත්ක පැමිණ මුල්ගල තිබා ඒත්. එකම මේ ව්‍යාපෘති අපි ක්‍රියාත්ම කරනවා කියෙන ප්‍රදේශවාසිද පොරොන් වන. බීමට ජයල්ලා උද්ඝෝෂණය කළ රතු පපස්සල ජනතාවට ප්‍රහායක් එල්ල කිරීම පිබඳ රඩුව, ගම් පහ මයිස්ත්‍රා අධකරණේදී අද යලි විභහගේයට ගැරුණ. රතුපස් වල ජනතාව බීමට ජලය ඉල්ලා සිදු කළ උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල කෙරුණේ දෙදහස් දහතුනේ ගෝස්තු පලළමුුවන දයි. වෙඩි ප්‍රහරයෙන් දෙදෙනකු මියගොස් තවත් විශාල පිරිසක්තුवाල ැබවා. මෙම සිද්ධිය සම්පන්ධයෙන් යුදහමුදා හිටපු බ්‍රිගගේඩියවරයකු ඇතුළු තවත් තුන්දනෙකුට එරහිව ගම්පා මෙස්ත්‍රත් අධිරනේ පවරා ඇති නඩුවයි අද යළි විභාගයට ගැනුනේ. සකකාර හිටපු බ්‍රිගේඩිය, දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සැකරුවන් අද අධිකරණට පැමිණ සිටියා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ චෝතිතියන්ට අදාලව දඩනීති සංග්‍රහයේ කුමර්ව චෝදනාවක් යටතේ නඩු පවරන්නේ දෙයන්න ප බඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි ඒය තවම ලැබී නැති බවද එම නිලධහරීන් ප්‍රකාශ කලා ඒ අනුව නීතිපති උපදෙස් ලැබෙන තෙක් නඩුව ලබන ඔක්තෝබර් මස දහවනදා දක්වා කල් තැබීමට මහෙ ස්්‍රාත්වරයා තීරණය කලා. පාපැතියක් සහ ටිප රතයක් එකනික ගැටීමෙන් පාපැදිකරුම්මිය කියා නෙට්ටම්බෝ කෝංගස් දෙනිය ප්‍රදේශේසිද වූ මෙම අනතුර CCTVවී දර්ශනවල සටහන් වතිබුණි මෙයාකාරෙන්. ハハハハ මෙ අතර මාතර දෙයන්දර පිටවල් ගම ප්‍රදේශේෂද වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙෙනකු මිය ගොස්ති වෙනවා. අද පෙරවර්වේ සිද වූ මෙම අනතුරෙන් මියකෝොස් ඇත්තේ දහස්සේ හැවරිදි සහ දහ නවහැවරිදි සිුන් දෙදෙනකුයි. මෙම සිසුන් පැමණ යතුරු පැදිය ඊට ප්‍රතිවිරද්ධ දෙසින් පැමණි බස්රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවතිබෙනවා. අනතුරින් බරපතුල තුවාල ලැබූ සිසුන් දෙදනා නරවල් පිට රෝහලට ඇතුළත් කරන විටත් මියකොස්සිටි බව දෙ අන්දර පොලිසිය පවසනවා බස්රතයර යතුරු අත්තරංගෝට ගෙන තිබෙනවා හටගස් දිලිය උපල්දනිය අමුළු කොේ රක්ෂතෙන් නිදිධන් හරමින් සිටිහය දෙෙනකු, බැකෝ යන්ත්‍රයක්ද සමක අත්තරකොට ගෙන තිබෙනවා. කහටගස් දිගලිය පොලිසියට ලැබුණු ොතුරට අන් වයි වැටලීම සිදු කළේ. මෙම රක්ෂිතය තිබූ ගර වැටනු පුරාණ්‍ය චෛතයක් මෙම පිරිස බැකව යන්ත්‍රයේ යොදාහාරමිනි සිටි බව පොලිසිය පවසනවා. ිියවි තුනක් සමඟ තුන්දෙකු අත්තරංකුට ගෙන තිබෙනවා. වැල්ලවා සියම්ඹලාණ්ඩුව සහ කොස්ලන් දෙයන පොලස් ස්ථහනවල නිරධහරින් ඒකා බද්ධව කළ වැටලීමකදී මෙම සැකරුවන් සහ ගිනිියාව අත්තනකොට ගැනීමට හැකිව ඇත්තේ. ඔවන් සහ ගිනිියවි අධිකරණයට ඉදිරි පත්කිරීමට නීවිතයි. kgලෝගම් දොයි දශම පහය ගෘස්ථ ගෑස්ලින්න්ද්‍රය මිල පහලදමීමට සාපේක්ව. Кිලෝග්‍රම් පහෙ සහ ිෝග්‍රම් දෙයිදශම තුනේ ගැස්ල්නිටන ිල පහලදමාති වෙනවා. ිෝගම් පහ ෑැ ලින්දර එක මිල පහල දමාතිබෙන්නේ රුපියල් පනස් පහ කිෙනයි. කිලෝග්‍රම් දෙකයි දශම තුනේ ගෑසිිලින්දරය එක මිල රුපල් විස්. රුපියල් විසි පහකින්ද පහලදමාති බෙනවා. ඒත්තුන් ඇැම් බෙලඳන් වැඩිමිලෙට ෑස් අලි කරන්න බවට. කර්මාන්තහා වානිද කටිුතු අමාත්‍යන්ශයට තොරොතුරු ලබේතිබෙනවා. එවැනි පුදගලින් අත්තරංකුට ගැනීම සඳහා වැටලීම් ක්‍රියාත්මකයි. ජනාාතිපති ෛත්‍රීපාල සිරිසේන ැතිතුබගේ ප්‍රධහනත්වෙන්, පක්ෂයේ දෙවන ප්‍රතිසං විධාන වැඩ පිළවෙල ආරම්භ කර ඇති බව ශ්‍රීලංකාන් දිහස් පක්ෂ තර තරුණ පෙරබුණ සභහපති ශාන්ත බන්්ඩාර මහතා පවසනවා. කොළඹද පැවති මාධ්‍ය හම්මූකදී ඒ මහතා මේ බව ප්‍රකාශ්‍ය කළා.. ශ්‍රීලංකා නිදහශ පක්ෂයේ බත්තමාන සාපති ඇතිකරු ජාධතිපතති මෛත්‍යපාල සිරිසේන මැත්තුමගේ අයකත්වෙන්. පක්ෂයේ දෙවන ප්‍ර සංවිධාන වැඩපිළිවල මේ වෙනකොට ආරම්භර තියනවා. ්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරුණ හැටියට විසදුම නමින් ජාතික වැඩපිළිියොලක් ආරම්භ කරන්න ව්‍යාපෘතියක් සකස් කර අපි අගෝස්තු මාසි තුළ අතිකරු ජනාධිපත්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ තිබුණ දැවන්තම තරුණයන්ට තිබ්බ ප්‍රශනයට විසදුමක් හැටියට තරුණ මාර්ගෝභ දේශන වැඩපිළිවල අගෝස්තු මාසේ සිට ආරම්ම කරන්න බලාපොරොත්තුය නවා අපේ රටේ සමස්ත තාරන්නයට මෙතෙක් හදපු පැහැදිලි හොඳම වැඩපිළිවල් හැටියට තමයි අපේ වැඩපිළිවල දකින්නේ රාජකාරය කරගන්නට අමතකන කරන්න නැවතත් දේශයපුුවත්. නීති විරෝධීවමට රැග මැනික්ගල්තොගයක් කටුනාක ගුවන්තුරුපලේදී අත්තරන් ගොට ගැනනා. එහි වටිනාකම රෘපියල් හතලස් ස අලක්ෂ හටහරදහත්සේ හැත්තේ හතක් බවයි රේගවා අ්‍යක්ෂ සුනිල් ජයරත්න හ සඳහන් කළේ. ැම ති ාවක් ලංකා ේ ර යට ගත් ා න් ග න් ්‍රී ංකා ේග මගන්ට කිස්වත් ප්‍රකාශකිරීමට නොමැති චැනල හරහ ේදී ගිලධන සැකසිති ඇය පරික්ෂාකිරීමට ලක්කර. ඒය සන්තක තිබී නතිීර දවට තුර රැගනීමට ැක්ක මැනික්ගල් විශාලප මණයක් සුයාගනල හහි වටනනාකම උපල් හතලි සට ලක්ස හට අතරද හත්ය හැත් හතක්කෙනවා. මේ සම්බන්ධග වැඩිදුර කාටයතු ැ මත් ද ුවීමන් පසවා. වෙළදාම නිසා වන්දවීමේ තාජනයට මුහුණ පා සිටිට ශාක හාසත්වයෙන් පිළිබඳ පවත්වන ජාතන්තර සමලුව පිළිබඳ මාධ්‍ය හමුුවක් කොළඹදී පැවැත්වනා. සටිස්කෝප් දහට සමළුව ලබන වසේ මැයි විසි තුවන දින සිට ජනි තුන දක්වා පැවැත්වීමට නියමිතයි. වන්ඩාරනායක සමන්ත්‍රන ශලාවේදී පැවැත්වීමට නියමිත මෙම සමළුවට. රටවල් එකසි අසු තුනක් නියෝෂණය කරමින් හාර දහසකට අධික පිරිසක් සහභාගවීමට නියමිත බව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. ලංකායිව විශාලම සමුලුවම මේක ලංකාවට ශාල ගෞරය ගෙනන අවස්ථාවක මේය අපි බලපොරතුන මේ සත්තු ගහකොල්ල ලක්කාගෙන සයිටිස් කැන මොකද අ අපිදනවොත් කරන්නඩෝන මේක සයිටිස් කැන තිරරිසර. ඒකත් එක්ක බද්දවනු අපේ ඒ කාය භාරය අනු රාක ම ක් ඇ ක. මෙනි සමන්තරනයක්න රටවල් එකසි අසූත්තුනක සභාගිත්වයෙන් පැත්වෙන පළමි අවස්ථාව තමයි අපි නිදහසෙන් පසු මේ රටේ වන ජී සම්බන්ධ විතරක් නෙමයි අපි සංචර්කකර්මාන්තය රටේ හොඳ නම රටට ආදායමක් ලැබෙන ආකාරය සම්බදධය මෙ ඉතා වැදගත්ව ෙනවා මෙවැනි සමුලොක් අවරදු ගනාවකි ලක්කා පැවැත්වවෙන්නේ නෑ අපිට අවශ්‍යභාවයක් ඇති වුණා මේ සමුළුවත් එක්ක ලංකාව කොයාකාරයට සතුන් සහශ්‍යාක සංරක්ෂණය කිරීම සහ. පරිසර සංරක්ෂණය කිරීම වෙනුවෙන් ප්‍රියාකරන්න කෙනක ලෝකයටටම හඳුන්වල දෙෙන් මේ සම්මන්ත්‍රණය පුරාවටම අපි පොලිතින් සහම් ප්ලාස්ටික් පාවිතය නොකිරීමට තිීරණය කරලා තිෙන. හි ලකා සමාගමේ කාරමන්්ඩලේ සඳහා මස නවක කාලයක් වැටුක්ග නොමැති බ ශ්‍ර ලකන් ගන් සමාගමේ භූගතහැසරවිම් කළමනා කාරණ ඉන්ග්‍ර් හැරින් ගුගේ හත්මේ පවසනවා. එයදපති ශ ලක airline ශ්‍ර ලංකාක ේටින් සහ මහි ලංකායන ආතනවල සිදදු බව කියන අක්කම එකතා පිළිබඳ සොබැලීම සහ පත් කළ ජනාධපති කොමිසමට සාක් කොමිස්මේ සාක්ෂි ලබාදමේන්. ලංක ගන් ගම සේ කර විශ්්‍රාමගේ සේවකින් දෙදහ හතවසරේදදි මහි ංකා ගුවන් ග සබන්ධ කරගත් බවසාක්ිමසීමේදී ගුරගේ මහත්මිය ප්‍රකාශ කලා. දෙදහස් අවස්රේ මිහින් ලංකා සමමාගම වෙනුවෙන් ගුවන් ්‍යයානා පාර්යන්තය කටයතුසිදකරීමට, ජර්මනියන් ගෙන්වන ලද උපකරන සඳහ ගවීමට නමිත මුදල් ගවීමට එම සමාගමට නොහැකිවූ බද මෙහිදී හෙබුණා. හතුව මෙම උපරණ ශ්‍ර ංක ගුවන්සවේ අතර ගෙනැතිබෙනවා. එය අනුව මිහින් ලංකා ගුවන්සේවට ගුවන් යානා ගුවන් පරයන්තේ වෙත ආධහරක උපරණ නොමැතිව රැගෙනීමට සිද බව ගුරුග මහත්මේ සාක්ෂිදවීන් තවදුරටත් සඳහන් කළා. දැන් පුවත් කහිපයක්ල හොඩින් ආයුර්ේද බෙත් ශාලාවක් මරදාන ප්‍රදේයේදී විවෘත කරුණා අමාත්ත්‍ය ෆයිසල් මුස්ථා මහතාගේ හතලි නවන ජම්මදිනයටට සමගමීව, කොළඹනාගරි මන්ත්‍රී සන් අබේ ගුණරත්න මහතාගේ මූලිත් වේෙනුයි ඒය විෘත කෙරුණේ. එහි ප්‍රධානආරාධ්‍යාවයේ බස්නාහිට පලාාත් ප්‍රධාන මාත්‍යය ඉසුර දේවප ප්‍රියම හතායි. බාන්්ඩ ප්‍රධානයක් ද මෙහි දීසිදු කරුණා. බෙලිියත් ශ්‍රී සුනන්ද මහා විහාරේ? ර්ිැල පෙරහර මෙවරත් උත්කර්ශවත්ත පවැත්වනා. உඩනට පහතරට නැட்டுමங்க ரැසකින් මෙම அளියතුங்கෙන් පෙරහර සමන්වෙත වනා. தගල බෙලිඇත්ත ප්‍රධන මාර්ග ගන් ගත් පෙරහැර දික්වැල්ල මාර්ගයට පිවිස යිවිහාරස්ථනය වෙත පැමனியா. ශලකා පුදදු ජන් පෙருමුණ සංවිධන ක මාධ්‍ය හමුවක් කොළමදී පවැත්වනා. හිටපු ජනාධිපති රනසිංහ ප්‍රේමදාස සමහතා පලත්පල නා තන වෙත බලිය බෙදාදුනාආකාරය පිළිබඳ ප්‍රසාධ පල කරන බව මෙහිතී ප්‍රකාශ වනා. කැස්බෑව සමතමූල මණඩලේප විසි පස්වන සංවත්සරය කැස්බෑව නගර සභාශ්‍ර වනාගාරේදී පැවැත්වනා. එම බණඩලේ සභාපති P.. මහවිතානගේ මහතාගේ ප්‍රධානත්පයෙන් පැවති මෙම සංවසර සමලුවට කොළඹ දිසාලේකම් සුනිල් ක්ඩංගර හතා ඇතුළු පිරිසක් එක්ව සිටිය. රටවින්වන් දිවි ද ෂශ්‍ර ලංකා ගුවන් හමුදාවේ රණවිරවන් සිහිපත් කිරීමේ උත්වයක් ඒ කල ගුවන් හමුදා කඳවුරේදී පවැත්වනා. නවිරවිස් මාරකයට පුෂ්පෝ පහර දක්වමින් නුත්සවය පැත්වනේ ගුවන් හමුදාපති, එයා මාර්ශල් පපිල ජෑන්පති මහතාගේ ප්‍රධනත්වේෙන්. මේගේ රනණවිරුවන්ගේ පවල්වල ඥාතින් නැළු විශාල පිරිසක් මෙම මවස්ාවට එක්ව සිටිය. ලෝකේ පාසල් අතර පැවති ජාත්‍යන්තර සම්මාන තරගාවලියකද, හොඳම පාසල් දහයි අතරට පත්වීමට කොත්වලේ ඩෙල්ට ගැමන පුරවිද්‍යලය සමත්වතිබෙනවා. ඉතාදාල්ල සම්මානය පසු කියදා ප්‍රධානය කෙරුණා. රටවල් අතර සයෝගීතාව හා පාසල් පන්ති කාමර ජාත්‍යන්තර ඉගෙනු මේක කියන්ට සම්බන්ධ කිරම් වැනි කරුණු සම්මානය සඳහා පාදකබනා. එමගේ න්ධ්‍යන පත්තිිකාශය නිමාවට පත්නවා. I පවති සවිස්තරාත්මක දැනගැන මසහා www.itnew.telටවී වෙත පිසිඩ සබදාසක්.